ඒ දැක්වෙන තොරතුරු අනුව ඒ හි අනුපූරකය ඡේදනය b යන කුලක ප්‍රකාශනයේ අවයව ගණනය තමයි අහන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි දැනගමු මොකක්ද මේ ඒ අනුපූරකය ඡේදනය b කියන්නේ කියලා. මේකේ තේරුම තමයි මෙන්න මේක. අපි මෙහෙම වෘත්ත දෙකක් ගත්තොත් මෙහෙම එකට පිටින් මේ කොටුව තියෙනවා. දැන් අපි දන්නවා මෙයා A. sorry මෙයා A. මෙයා B. දැන් අපේ ගාණේ දීලා තියෙන්නේ A dash නැත්නම් අනුපූරකය ඡේදනය B කියන එක. මේකේ තේරුම තමයි අපි හොඳට පැහැදිලිව මේක තේරුම් ගන්න ඕනේ. මේකේ තේරුම ඒ කියන කුලකයට කිසිසේත් අයිති නැති මේ අනුපූරකේ නැතුව ගත්තොත් ඒ ඡේදනයේ b කියන්නේ a සහ b කියන දෙන්නටම පොදු කොටස. ඒ කියන්නේ මෙන්න මේ කොටස. නමුත් මේකේ කියනවා a ට කිසිසේත් අයිති නැති කියලා. එහෙනම් මෙන්න මේ කොටස ඇතුළ ගැන තමයි අපේ මේ ගැටලුවේදී කතා කරන්නේ. දැන් මේ ගානට අනුව නම් මෙන්න මේ කොටස. දැන් එතකොට මේකේ තියෙන්නේ 6 කියන ඉලක්කම විතරයි. අපි ගොඩක් ළමයිට මේකත් වර්ධින දන තමයි. මේක අහන්නේ මේ n. ඒ කියන්නේ අහන්නේ මේ කුලක ප්‍රකාශනයේ තියෙන උපකුලක ගණන. ඒ කියන්නේ මෙතන සංඛ්‍යා කීයක් තියෙනවද කියන එක. මෙතන 6 කියලා ගොඩක් අය උත්තරේ දෙන්නේ 6 කියලා. නමුත් මේකේ පිළිතුර අහන්නේ උපකුලක ගාන නිසා පිළිතුර වෙන්න ඕනේ 1 කියන එක.